ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී යුටියුබ් නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මහත්තයා කවද කරපු වැඩද මේ? ඔක මොකද්ද වාසනා? මේක මහලුකු දෙයක් නෙමෙයි. ඒ වුණාට මහත්තයා වගේ කෙනෙක්ට මේ දේවල් මහලුකු දේවල් නෙමෙයිද මහත්තයා? ජිම් එකට ගිහිල්ලා යකඩ උස්සන මට මේ රිදිගෝනියක් ඉස්සුවා කියලා මොකද වෙන්නේ? පිස්සුද? ඒ වුණාට මහත්තයා ඒක වෙනයි මේක වෙනයි. ඒකත් ඒක වෙනයි මේක වෙනයි. ඒක උස්සන්නේ යකඩ. මේක උස්සන්නේ රෙදි. හරි. මහත්තයා ওই විදිහට කතා කරන්නේ මගේ හිත හදන්නට. මම මොකටද වාසනාව හිත හදන්නේ? මහත්තයා හොඳ සැපට හැදුණු කෙනෙක්. මහත්තයා කොයි විදිහට ජීවත් වුණ කෙනෙක්ද කියලා මං හොඳටම දන්නවනේ මහත්තයා. මහත්තයා මේ විදිහට දුක් විඳින්නේ කැමැත්තෙන් නෙමෙයි කියලාත් මම දන්නවා. ඒත් මහත්තයා ඒක අඟවන්න කැමති නෑ. දැන් ඉතින් ඔය වාසනා කියන දෙයට එක දෙයක් කරන්න තියෙනවා. මට පුළුවන් මේ ඔක්කොම අතහැරලා ඕනනම් වාසනාගේ බොස්කාවට ආපහු සැරයක් යන්න. දරුවෝ මොනතරම් දේවල් කළත් දෙමව්පියෝ හිතේ තරහ තියාගන්නේ නෑ මහත්තයා. මහත්තයා ආයෙම සැරයක් ලොයිඩ් මහත්තයා ළඟට ගියත් ලොයිඩ් මහත්තයා ආදරෙන් පිළිගනීවි. අනේ මන්දා. මෙච්චර අවුරුදු ගානක් මාව දන්න වාසනත් තාම මාව හරියට අඳුරන්නේ නැහැ. එහෙම හිතදෙන හරි දුකයි වාසනා. අනේ මහත්තයා. මම මහත්තයාගේ හිත රිදෙන යමක් කිව්වනම් මට සමාවෙන්න මහත්තයා. වාසනා මම මංගව තිබ්බ හැම දෙයකටම පයින් ගහලා ඔයාගේ බොස්ගේ දේපොළ වලට පයින් ගහලා මේ ගමන ආවේ ආපස්සට ජීවිතය අලුතින් පටන් ගන්න. අපිට හිතලා බලන්නකෝ නිකන් මේ පේමන්ට් එකෙන්වත් බිස්නස් එකක් පටන් ගන්න බැරුව දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු අතර මම මෙහෙම ගේමක් ගන්නවා කියලා කියන්නේ දුක් වෙන්න ඕනේද? නෑ සතුට වෙන්න ඕනේ මං ගැන බලලා. නැද්ද? වාසනා මම අනික ආවේ ජීවිතේ තනියම පටන් ගන්න. මොන දුකක් විඳගෙන හරි කට්ට කාගෙන හරි ආපස්සට අඩි ඉඳලා මේ ගේම් එක ගහන්න. මොන ප්‍රශ්නාවක් මොන දුකක් ආවත් මං ඒක අතාරින්නේ නෑ. මං ඒ ගේම් එක ගහනවම තමයි. එහෙම හිතලා එහෙම මොරාල් එකකින් එළියට බහව මිනිස්සෙක් මේ රෙදිගෝනියක් අරගෙවුවා කියලා ආ හිතනවාද කම්බුල් අත් තියාගෙන මේ කල්පනා කරලා දුක් විඳී කියලා? මහත්තයාට කවදා හරි ඉහළම තැනකට යන්න පුළුවන් මහත්තයා. ඔබසන් මං දවසක ඉහළම තැනකට යනවා. කොහොම හරි යනවා. හැබැයි වාසනා මේ වෙලාවේ මට වාසනාව ගැන උදව්. මං කැමති නෑ කවුරුම මට අනුකම්පා කරනවට. එහෙම අනුකම්පා කරද්දී මම මානසිකව අසරණ වෙනවා. වාසනා මට උදව් කරන ගමන් මම හිතනවා වාසනා මාව මොටිවේට් කරයි කියලා. වාසනා දැනුත් එක් කරනවා. වාසනා විතරක් නෙමෙයි. මේ හැමෝගෙන් බලාපොරොත්තු වෙන මට මොටිවේෂන් එකක්. ඒ මොටිවේෂන් එකක් දීලා මාව ශක්තිමත් කරලා තමයි මට ගේමක් ගන්න පුළුවන් වෙන්නේ. ඔබ මට ගේමක් ගහමුනේ. අනිවාර්යෙන්ම මහත්තයා. හරි වාසනා, එන මේ ටික බල්ල පොඩ්ඩක් අයින් කරන් කියලා දෙන්න හරි? හරි. අඩු අංක 13.72 දෙපාර්ශ්ව විසින් ගරු අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලටගෙන මෙම නඩුවේ පෙත් සම්කාර අභියාචක විත්තිකාරිය
සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනවා. මල් තමුන් කරපු වැරදි වැඩහින්දා මේ ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සු මොන තරම් ප්‍රශ්නවලට මුහුණ දුන්නද ඈ මේ කතා කරන මම මොන තරම් පීඩාවට පත් වුණාද ඇත්ත අංකල් මං හින්දා අංකල්ට ගොඩක් ප්‍රශ්න අංකල්ට විතරක් නෙමෙයි මේ ඔෆිස් එකේ හැමෝටම ප්‍රශ්න ඇති වුණා ඒ තනිතර ප්‍රශ්න ඇති කරලා මට සැනසෙල්ලින් හම්බුනේත් නෑ අංකල් මමත් හිටියේ ලොකු පීඩනයක ඒ මල පෙරේති හින්දා මට ඇති වෙච්ච ප්‍රශ්න අංකල්ට ඇති වුණේ නෑ අංකල් ඒවත් දන්නව ඇතිනේ අනිතක අංකල් මං කරපු හැම දෙයකම මේ වෙද්දි ඕල්රෙඩි මට දඬුවම් ලැබිලායි තියෙන්නේ මාලන් මාලන් මේ ඔහොම කතා කරන්නේ මගෙන් අනුකම්පාව ගන්නද නෑ අංකල් අනේ නෑ මේ වෙලාවේ මෙත්මටයි මට ඕනේ අංකල්ගේ අනුකම්පාව නෙමේ අංකල්ගෙන් සමාව කාලෙකට ඉස්සර තාත්තා අංකල් හිටපු විදිහ අපි හොඳට දන්නවා අපි ඔක්කොම හිට එක පවුලක් වගේනේ ඒත් අංකල් කොතන හරි අපිට වැරදුනා අපිට අපි නැති වුණා හැමදේම අවුල් ජාලයක් වුණා අනේ අංකල් අපිට බැයිද හැමදේම මුලින්ම අලුතෙන් පටන් ගන්න පටන් ගන්නවා නම් ඉතින් පටන් ගන්න ඕනේ මුලින්දම තමයි මොකද මේ වෙනකොට ඔක්කොම විනාශ වෙලා ඉවරයි මෙතන ප්‍රශ්නයකට තියෙන්නේ ආපහු මුලින්දම පටන් ගන්න මට හිත හදා ගන්න බැරි කම මට සන්තෝෂ වෙන්න තියෙන එක දෙයයි දැන් මෙච්චර දේවල් වෙලත් ජනනාතයි මගේ අතර තියෙන සම්බන්ධය තාමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා මට ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් දැන් ඔය බිනිච්ච සම්බන්ධකම් ආයෙත් හදන්න ගිහිල්ලා ඒ ජනනාතයි මගේ අතර තියෙන සම්බන්ධය නැති කරගන්න මට බෑ पूजा तू मन देवियों के हिल लपदे तो मैं तू साहिल लपना කිසිම වැරද්දක් අංකල්ටවත් මේ කම්පැනිටවත් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරලා පෙන්නන්න මම මොකද්ද කරන්න ඕනේ? අනිත් අංකල් මේ කම්පැනි එක ගෙනියන්න පුළුවන් ඉහළම තැනට ගෙනියනවා. ඒ දේ කරලා පෙන්නන්න මම මොනවද කරන්න ඕනේ? බාලන්
ඔය එක දෙයක් වෙනුවෙන්වත් මම මාලන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අංක මම දියුරලා පොරොන්දු වෙනවා මගේ නොයි මෙත් මගේ නොයි ආය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අනිතක අංක අපි එකතු වෙලා මේ කම්පැනි ගෙනියන්න පුළුවන් ඉහළම තැනට ගෙනියමු. අනේ අංකල් මට එක අවස්ථාවක් දෙන්න. අංකල්ගෙන් සමාව ගන්න. මාලන් ඔය සමාව කියන වචනේ තියෙන තාක්කල් තමුන්ට පුළුවන් ඕනේ ජඩ වැඩක් කරලා ඒකෙන් බේරෙන්න. ඈ තමුන් වගේ මිනිස්සු එක එක ජරා වැඩ කරලා අනිත් මිනිස්සුන්ගේ පීඩාවටපත් කරලා අන්තිමට මට සමාව වෙන්නේ කියලා අත් එක පිහදා ගන්න. ඔකට කියන්නේ මාලන් විලි ලැජ්ජ නැතිකම. අංකල් අභිමන් කියන්නේ අංකල්ගේම පුතා නේද? ආ අභිමන් දැන් මේ වෙද්දී අංකට කොච්චර වැරදි කරලා තියෙනවද? ඒත් එයා ජීවිතේ වරද්දාගත්ත දවසක ඇවිල්ලා අංකල්ගෙන් සමාව ඉල්ලුවොත් ඔය වචන ටික ඔය විදිහටම අභිමන්ටත් කියනවද? අභිමන් ඇවිල්ලා අංකල්ගෙන් සමාව ඉල්ලයි කියලා හීනයක් අංකල්ගේ යටි හිතේ තියෙනවනේ. පිළිගත්තත් නැත්තත් ඒක නෙවත. අනේ අංකල් වැඩි අභිමන් වගේ කියලාවත් හිතලා මට සමාව දෙන්න බැරි. මීඩියාකින් ඇවිල්ලා බේරුමක් නැති වෙයි. පූජා, ඔයා මීඩියා එකට උත්තර දෙන්න යන්න එපා. පුළුවන් තරම් බේරලා යන්න බලන්න. එහෙනම් මං ගිහින් එන්න. Thank you. මයික් මට නෝවා බල. අනිවාර්යෙන් යන්න කලින් අපි ඉක්මනින් හම්බෙමු. යනවා අංකල්. පරිස්සම්. මෙරුම් ගණනාවක චෝදනාවක් තියෙන තැනත් කොහොමද මේ ගණනාව මොනායි වෙන්න උට මාධ්‍යයට කතා කරන්නේ එහෙම යන්න එපා එහෙම යන්න උත්තර දෙන්න අපි කොහොමද මේ නිදහස වල යන්නේ අපි උත්තර දෙන්න අපි උත්තර දෙන්න පුදුම ගෑණියක් තමයි බාන්න ගෑණියි හෙලෝ මෙත්ම මාලන් හැමදේම ඉවරයි මාලන්. ඇයි? පන්නත් වෙලා තියෙන්නේ. ඇයි මෙත් මම මොකද්ද වෙලා තියෙන්නේ? ආරකේ නිදහස් වෙලා. පූජා හිරේ නිදහස් වෙලා. මොකක්? මෙච්චර වැරදි කරපු කෙනෙක්? අනිත් එක මිනිමෙරුම් චෝදනාවක් තියෙන කෙනෙක්. ඔයිට වඩා අපරාධ කරපු උනුත් නිදහස් වෙනවා. පූජාට මොකක් දෝ පිනක් පෑතුණා. ඒකනේ කොහෙවත් ඉන්න ගෑනේ කියව බේර ගන්නවද? පූජාගේ වාසනාව අපේ අවාසනාව. මගේ ප්ලෑන් ඔක්කොම ඉවරයිනේ. ඔයා මොනවද කරේ? පහුගිය දවස් ටිකේම ඔෆිස් එකට ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා අපේක විතරේ නෝවා කලේ. මේ මෙත්ම මොඩ ගෑණියෙක් වගේ කියවන්න එපා. ඔක්කොම ඔෆිස් එකට රිංගලා මේක ඇතුලේ දවසම නිකම්ම ඉඳගෙන ඉඳලා හරි මල්ලාස්සුනේ අපේ ගේම ගන්න. අර කොහෙවත් යන රිචිලා මගේ ඇඟට ඇවිල්ලා මේ පිස්සු නටුවේ නැත්තම් මම මේ වෙද්දි කරලා තියන්නේ තවසෙට හිතා ගන්නවත් නැහැ. ඇත්තට? ඔව්. ඇත්ත තමයි. මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් මම මගේ පෑන් එක ගන්න හැමදේම ලෑස්ති කරා. අර අභිමන් කාර්ය ඔෆිස් එකේ නැති වෙලා ඉවේ ලොයිඩ් කාර්යට කිට් වෙලා කරපු දේවල් වලට පසුත ඇවිල්ලා සමාව අරගෙන ලොයිඩ් කාර්යගේ හිත දිනාගත්තා. පස්සේ මම බැලුවා අපි දෙන්නා ලොයිඩ් කාර්යත් එක්ක එකතු වෙලා මොනවා හරි ගේමක් ගහන්න. දැන් ඒ ඔක්කොම ඉවරයිනේ. ඒ ඔක්කොටම හේතුව ඔයාගේ තාත්තානේ. මගේ තාත්තා? ඇයි? මගේ තාත්තා මොකද්ද කළේ? මේ මෙත්ම හැමදාම හැමදේම ඔයාගේ තාත්තා කරේ පූජාටනේ. දැන් හරිනේ.
කොහෙවත් යන ඇමරිකාවෙ ඉන්න ගෑණියෙක් ගැනලා මේ ගෑණිව නිදහස් කරගන්න දඟලද්දි තිබ්බේ පුදුම සන්තෝෂයන්නේ ආ දැන් කොහෙවත් යන ලෙඩක් ගැනලා ගේ අසරම දැම්මනේ හරි හරි දැන් මොකද කරන්නේ මාලෙන් මොනව කරන්නද දැන් හැමදේම දැන් පූජාගේ වාසියට හැරෙයි මේ වෙලාවේ ලොයිඩ් කාර්යය ඉන්නේ අභිමනුයි කුරුළු එක්ක පට්ට තරහින් අනිත් එක ලොයිඩ් කාර්යය ඉන්නේ තනි වෙලා අපි දෙන්නට ලස්සන තිබ්බා මේ වෙලාවේ ලොයිඩ් කාර්යය අල්ලන් ඒ වාසියෙන් දැන් කොහෙද පූජා ගෙදර ඊට පස්සේ ඔෆිස් එකට රින්ගයි ඔෆිස් එකට රින්ගපු ගමන් පූජාගේ වාසියට හැමදේම හරවකයි එතකොට අපේ ප්ලෑන්ස් ඔක්කොම ඉවරයි හැමදේම ඉවරයි අනිත් එක ඔයාගේ තාත්තගේ සපෝට් එක තියෙන්නේ පූජාටනේ මාලන් මෙච්චර දෙයක් වෙලා අපි පැරදිලා පස්සට ගියේ නෑ එනිසා ඊතුරු දේවල් ටිකත් මේ විදිහටම කරමු සෙන්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනීය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වේ නොසලකා හරිනවා. ඒත් ඒ අනිවාර්යෙන්ම සැලකිය යුතු තත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්ත ආලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. පූජා හිරෙන් නිදහස් වෙලා එන්නේ කුරුළුත් එක්ක ලොකු වෛරකින්. දැන් ඉතින් පන්න පලිගනි. තමුන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ තමුන්ටමයි. බන්දන් ජීවිතය ගැන මුත්‍රි දෙලි හිතන්න පටන් අරන් ඉන්නේ ලොයිඩ් අංකල්.